අද පොඩිත්තන්ගේ රසාර ෂෙන්හයි සැකිලිරූ චිත්‍රාගාරයෙන්. බොහෝම ඉස්සර කාලෙක කණ්ඩෙන් ආපු රකුසෙක් අපේ ගමෙන් ගින්දර සොරාගෙන ගියා. එතෙන් පටන් අපි කඩන පළතුරුත් දඩයම් කළ මසුත් අමුවෙන් බුදින්න උනේ. අපේ මුළු තැන් ගෙවල් වලින් දුමක් නැගුණේ නැහැ. උණ වලින් සෑදූ අපේ ගෙවල් තුල කිසිදු එළියක් නැහැ. ලෙඩ දුක් වැඩි වුණා. හැම තැනම දුකයි අඳ උනාවයි. ගින්දර ආපසු ගන්න කතරම් ආසාවෙන් ගම්මු බලා සිටියද. නමුත් කවුරුද යන්නේ රකුසාට නිබයව මුණදී ගින්දර ආපසු ගේන්නට? ගිනි දරුවා. පිටපත වන් යුන් අදියුරු වන් බරන්. පසුම්බීවි යන්නේ මට දම්මා. ඔබ කැමතිද මම වියන පසුම්බියට මිංජා? ඕ හරි ලස්සනයි. අම්මා මේ බලන්නකෝ. හේ පුතා පියාගේ කඩු කපුව ගත්තේ. ආ අම්මා මට පාළුයි පියා නැතුව. අවුරුදු 15කට ඉස්සර අසිපුතත් රැගෙන රක්ෂගෙන් ගින්දර අපිට ගේන්න ගියා. ඉන්පස්සේ කිසිම ආරංචියක් නැහැ. ඔය කපුව විතරයි දැන් අපිට තියෙන්නේ පුතා. අම්මා මං තාත්තව සොයන්න යනවා. මට ඒ ගින්දර අපිට ගේන්න ඕනේ. පුතා ඔබ යන්න එපා පුතා. මට ඔබත් නැති වේවි. මින්ජා ආයිත් අම්මට කන්න ලව් කළා. අම්මා මට කරුණා කරලා යන්න දෙන්න එපා. අම්මා මට ගමේ මිනිස්සුන්ට සේවය කරන්න ඕනි. මෙහෙම කියලා මින්ජා ගින්දර අපිට ගේන්න පිටත් වුණා. ඉස්සෙල්ලාම ගමන් මග අසා ගන්නට ගුරු සියා ළඟට ගියා. මින්ජා ඇයි ඔබ මා සොයා ආවේ? තියා කරුණාකරලා මට කියන්න රකුසගෙන් ගින්දර ගන්න හැටි. යක්ෂයා හරි නපුරුයි දරුණුයි. ඔහු වෙසෙන්නේ ගල්දොර කන්දේ මෙහෙන් බොහෝම ඈත. එක වෙලාවක එහෙ බොහොම රස්නේයි. තව වෙලාවකට හරි සීතලයි. ඔහු ළඟ ඉන්නවා කඳුකර ව්‍යාග්‍රේ. මායා බල ඇති රම් පිහාටකුත් තියෙනවා. මම බය නෑ සීයා. මට කියන්න කන්දට යන හැටි කරුණා කළා. හොඳමයි මට පෙන්නන්න ඔබට කළ හැකි දේ. අර කඟ වේනගේ අඟ සිදුරු කරගෙන යන්න ඊතලෙන් විදින්ද? හොඳමයි ඔන්න බලන්න. ඔබ හිතනවද ඔය විදියට විදලා ගල්දොර කන්දට යන්න පුළුවන් වෙයි කියලා? කොහොමවත් බෑ. හිත දුර්වල කරගන්න එපා. මින්ජා මම ඔබට රහසක් කියන්නම්. නිහඬ රාත්‍රියේ ඔබට අරින්න පුළුවන් ගල් වෙන දොරවල් එහි ඇති රන්දුන්න ගන්න. සීයා කිව්වා වගේ මින්ජා රාත්‍රියේ පිටත් වෙලා ගියා ගල් වෙන හොයාගෙන.
ගිහින් ගල් දොර ඇරියා. ඔහු දුටුව රන් දුන්නේ බැබලි බැබලි තියෙන හැටි. මින්ජා රන් දුන්න ගත්තා. දුන්න අරන් ගියේ මහ කැලෑවට. රූස්ස ගස් පිරුණු මහා කැලෑවට. නින්ජාට දුන්න අදින්න ශක්තියක් නැහැ. දන්න තරම් මහන්සි ගත්තා. ඒත් බැරි වුණා. ගස්වලට වෙලා රිලව් මින්ජා ගන්න මහන්සිය දිහා බලාගෙන හිටියා. අන්තිමට මින්ජාට හොඳටම හති. ඉතින් ටිකක් ඇල වුණා. හැන්දෑවෙලයි ඇහැරුණේ. මට හරි බඩගිනි. මොකද ඕගොල්ලෝ බලන් ඉන්නේ? රිලව් ගහෙන් බැස්සා. උනුත් බඩගිනි. මින්ජා කන දිහාව බලන් හිටියා. මින්ජට දුක හිතුණා. ආ මෙන්න. කන්න. කිව්වා විතරයි රිලව් පැන්න. මොකද ඔබ ළඟට වෙන්නේ? පලියලා. පලියලා. අම්මා පුතා එන කල් දුකින් බලන් හිටියා. රිලවුන්ට මින්ජා ගැන දුකයි. උන්ට මින්ජා කෑම දුන්න නිසා රිලව් මින්ජාට උදව් කරන්න සැරසුණා. අම්මා ගුරුසිය හොයාගෙන ගියා. ගුරුසිය දෙවියන්ට කන්න ලව් කළා. අපේ මුතුන් මිත්තන්ගේ නාමෙන් අහසේ දෙවිඳුනි, මිහිකත දෙවිඳුනි, කුලේහි දෙවිඳුනි, මින්ජාට ශක්තිය දෙන්න, තමන්ගේ මිනිසුන්ගේ යහපතට ගින්දර ගේන්න තත් කරන වීරයාට. මගේ දෑතට පුදුම ශක්තියක් දෙනවද? රත්තරන් හරස් දුන් හිංකාරය ආවා. මින්ජා ඔබේ පියා සොයා ගන්න. ඔහු ඔබට උදව් කරයි. මේ දිය කැටේ තියෙන්නේ අපේ ගමේ දිය උල්පත්වල වතුර. ඒ ඔබ නපුරෙන් බේරයි. මේ මල්ලේ ඔබේ ආයුධ දාගන්න. පුතා මේවා ඔබේ අම්මා ගෙනත් දුන්නේ. ඔබ කැලේ හරහා නැගෙනහිර දෙසට යන්න. එහෙන් ඉරත් හඳ දෙකම පායන්නේ. එතනයි කන්දෙ ගල් දොර. මේ මගේ අම්මා හදපු මල්ල. කෝ අම්මා? නින්ජට අම්මා හදපු මල්ල දුටුවාම ඇයව මතක් වුණා. ආපහු ගෙදරට දුවගෙන ගියා. අම්මා! 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 අම්මා කොහෙද? අම්මා නින්ජව හොයන්න ගිහින්. නින්ජා දුටුවා ඔහුගේ පියාගේ අසිපත් කොපුව. ඔහු ඒකත් රැගෙන ගම්මුන් වෙනුවෙන්
මේ භයානක ගමන ඇරඹුවා ගල් දොර කන්දට. මින්ජා ටිකින් ටික රකුසගේ අඩවියට ගල් දොර කන්දට ළඟා වුණා. ඒක මහා මායා ලෝකයක්. මට වතුර තිබයි. වතුර වතුර තිබයි වතුර තිබයි වතුර ගුරුසියා දුන්නු මායා වතුර බලෙන් වියලි ගස දලුලන්නට පටන් ගත්තා. ස්තුතියි ඔබ හරි කාරුණිකයි. කොහෙද මේ යන්නේ? මොනවා ගල්දොර කන්දට ගින්දර ගේන්න? මොනවා ගල්දොර කන්දට ගින්දර ගේන්නද යන්නේ? ඔබ මගේ තාත්තව දුටුවද? අවුරුදු 15කට පෙර තරුණ කෙනෙක් මෙතනින් ගියා. ඔහුට ඇවිත ගන්නවත් බෑ. මං දන්නේ නෑ ඒ ඔබේ තාත්තද කියලා. තාත්තා වෙන්න මොණි. කොහෙටද ගියේ? ඔව් මිටියාවත පැත්තට ගියේ. කරුණාකරලමට පෙන්වන්න. හොඳමයි දරුවා. මගේ මේ කැඩිච්ච අත්ත පාත් කරන්න. ඒකෙන් ඉගිය දෙන මග ගන්න. බොහෝම ස්තුතියි. සුළඟේ කැරකි කැරකි පාවී ගිය නින්ජා කිසිම අනතුරක් නැතිව සීතල ලෝකයට ඇතුල් වුණා. කවුද? ආපසු යන්න. කඩිනමින් කඩිනමින් යන්න. ඇයි ඔබ බලා ඉන්නේ? යන්න. තව දුර ගියොත් ඔබ අයිස් කුට්ටියකට මිදේවි. නෑ මම අපිට යන්නේ නෑ. පියාව සොයාගෙන ගම්මුන්ට ගින්දර අරගෙන මිසක් මම අපිට යන්නෙම නෑ. මෝඩ ළමයා, මේ ලෝකේ වටිනාම දේ ජීවිතයයි. ඒ නිකරුණේ අපිට යවන්න එපා අනුන්ට ගින්දර ගෙනියන්න ගිහින්. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ ළමයා. ඔබ නිහඬ නුනොත් මම ඔබ නිහඬ කරන්නම්. එහෙමනම් ඉදිරියටම යන්න වීර දරුවා. මීට අවුරුදු 15කට පෙර තරුණ කෙනෙක් මේ හිමකතර හරහා ගියා ගල් දොර කන්දට. ඒ මගේ පියා වෙන්න මොණි. මටත් ඔහු ගිය මග පෙන්වන්න. මම එක කාලෙක මෙහින් ගලා ගිය ගඟ. මම ඔබේ පියාට මග පෙන්වූ තරහට යක්ෂ රජා ශාප කරලා මාව අයිසලට කැටි කළා. මම අයිසලට මිදුණා. එම නිසා දැන් මට මග පෙන්වන්න බෑ. එහෙනම් මා කළ යුත්තේ මොකද්ද? ශාප ඉවත් කරන්න. කඳු ගැට දෙක එක්කලාම මාව මේ ශාපෙන් මිදෙයි. නැවතත් මා ගංගමින් ගලා යයි. Thank you.
සමග එන්න වීර දරුවා මා ඔබ ගෙනියන්නම් ගල් දොර කන්දට එහෙම කියලා ගඟ නින්ජව උසව ගත්තා උසවගෙන ගල් දොර කන්දට අරන් ගියා මට යන්න ඉඩ දෙනවා මම යක්ෂ රජතුමාගේ ව්‍යග්‍රයා කියන මගේ පියාට මොකද කරේ මොනෝ ඔබේ පියත් මෙහි ආවද එන එන කෙනා ගල් කළා යක්ෂ රජතුමා මාව නිදහස් කළොත් ඔබට රජුගෙන් නිදහස අරන් දෙනවා ඉක්මනට කියනවා කොහෙද මට යක් රජාව හම්බ වෙන්න පුළුවන් මම ඔබට කියන්නේ මට නොකිව්වොත් ඔහොම ගහේ එල්ලිලා ඉන්න වෙයි තේරුණාද ආ මොකද මුවපොව්වෝ මාව ලෙව කන්නේ ඔබ දන්නව ඇති නේද යක් රජතුමා ඉන්න තැන දන්නවනම් මට ඒ තැන කියන්න රජතුමා අවදි වුණාම ඔබව ගල් කරાવી නැතිනම් මලු කරලා දහාවි ඒ පැන් ඉස්ස විතරයි අයිස් දිය වෙලා ගල් පුපුරා ගිහින් නින්ජගේ පියා මතු වුණා. නින්ජා මගේ පුතා තාත්තා ඔබ ඉස්ස මායාදීන් මාව නැවත දිස්සුනා නින්ජා මගේ දරුවා අවුරුදු 15ක් ගත වුණා මට දැන් මනුෂ්‍ය වෙස්සේ නැවත ගන්න බෑ දැන් ඔබ මෙහි ඔබට ජය ගන්නට පුළුවන් තාත්තා පුතා ගන්න මේ රත්තරන් නැසිපත එයින් යක්ෂයාගේ ඔළුවේ තිබෙන මායා පිහාට කපා දමන්න මතක තියාගන්න සම්පූර්ණයෙන් මෙය සිඳ දැමිය යුතුයි පොඩ්ඩක්වත් ඉතුරු කරන්න එපා සුභ ගමන් පුතා සුභ ගමන් ජය වේවා
ಹಾಸ್ತಿವಿಂದುನ್ಗೆ ದುವ ಮಾವ ಸಿರಕರ ತೆಬ್ಬು ಅರೆ ಅಕ್ಷ ಈ ಸಾಪೇನ್ ಮಾವ ಮಿದಿವಟ ಒಬಟ ಗುಡಾಕ್ ಸ್ತುತಿ ಮಗೆ ಆದರ ಸೊಯ್ರಿಯ ಮಟ ಉದವ್ ಕರಣ್ಣ ಇಂದರ ಆಪಿಟ ಗೇಣ್ಣ ಮುಂದೆ ಮೈ ಗಿನಿ ಬೋಳೆ ಆಪಿಟ ದೀಪ
සොහොයුරු මොකද මේ ගිනි දළු මම ගිල්ල ගිනි බෝලේ හදවතේ දැනෙන ඒක මට දැනෙනවා අනේ සොහොයුරිය මගේ මුළු ඇඟම දැවෙනවා මා වික්මන්ට අම්මා ළඟට ගෙනියන්න අන්න එහෙමයි නින්ජා ජීවිතේ කැප කරලා ආපහු ගමට ගින්දර ගෙනාවා. ඔහු අපට එළියත් උණුසුමත් ගෙනා අපට ප්‍රීතියත් බලාපොරොත්තුවත් ගෙන දුන්නා. ඒ ප්‍රීතියෙන් මුළු ගමම පිබිදුණා. ඔහු කළ මේ වීර ක්‍රියාව සිහිවීමට එදා සිට ගමේ මිනිස්සු ගින්දර නම් කළා නින්ජා කියලා.